බලය ලබා ගැනීම වෙනුවෙනුත් අපේ රටේ සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙන. බලය ලබා ගන්නාට පසුව සිදු නොවිය යුතු දේ සිදු වෙමින් තිබෙන. ඔබ හිතන්න බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතිවාදී වෙපු ගැතුම් මැතික අනේකාකරී සැකයෙන් බලන තත්ත්වයක් ඇතිලා. දැන් මොනතරම්ද කියනවා නම් අද පාස්කු ප්‍රහාරයට දින 10ක් පිරුණු දිනේ තාමත් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවා මීට පෙර ඔවුන්ම හඳුන්වා දෙනු ලැබූ මහපොළකරුවන් කිසිවෙක් ඉලදරව කරගන්න සමත් වෙලා නැහැ. මේ ඉල්ලන්නේ මොකක්ද? ඒ 260කට ප්‍රමාණ 260කට වඩා අධික ප්‍රමාණයක් මිය ගියා. 500 ගණනකට තුවාල සිදු. ස්වාමී අහිමුණු බිරිඳයෝ, දරුවන් අහිමුණු දෙමව්පියන්, දෙමව්පියන් අහිමුණු දරුවන්, තමගේ ඥාති, තමගේ හිතවතු යුද්ධයකට ගිහිල්ලා නෙවෙයි, ගැටුමකට ගිහිල්ලා නෙවෙයි, තමගේ ආගම අනු නේද? ඒ ආගම ඇදහිම සඳහා සුද්ධ වූ දිනයක පල්ලියට සහභාගී වීමේ වැරැද්ද. දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කිරීමට මැදිහත් වීමේ වැරැද්ද. ඒ යොමු කරලා කරලා තිබෙන වැරැද්ද. හැබැයි තාමත් උන්ට යුක්ති ඉදිරි වෙලා නැහැ. මා හිතනවා මේ ආණ්ඩුව මාරු කිරීමේදී අපේ රටේ කතෝලික ප්‍රජාව පමණක් නොවේ සෑම පුරවැසියෙකුම අපේක්ෂා කරා එම ජීවිතවලට සාධාරණත්වය එම ප්‍රහාරේ වැරදි කරුවන්ට දඬුවම සහ ඔවුන් ඉදිරියට කිරීම මොන දේශපාලන උපායක්ද කියලා. නමුත් අද විශාල සැකයක් සමාජ නිර්මාණ වී තිබෙනවා. මේ බලය ලබා ගැනීම සඳහා ලද කරලද කුමන්ත්‍රණයක්ද කියන තරමට මේ සැකේ වර්ධනය වෙලා තිබෙනවා. අපටත් ඒ සැකේ තිබෙනවා. මා පාර්ලිමේන්තුවේදී මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විවාදයේදී මා පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙන ලබ ප්‍රධාන කරුණු පහ මෙන්න මේ ප්‍රධාන කරුණු පහට පිළිතුරු සොයාගත්තොත් සැබෑ වග උත්තර කරුවන් හොයාගන්න හම්බ වෙවි. පළවෙනි එක තමයි 2018 නොවැම්බර් මාසේ 28 වෙනිදා. ඒ කියන්නේ අර දින 52 ආණ්ඩුව තියෙන වෙලාවේ. මේ කාලයත් මතක තබා ගන්න. මෛත්‍රීපාල ශ්‍රීසිරි මහත්මයා රහසේ මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයේ පත් කරපු දින වකවානු දින 52. ඒ 52 කාල පරිච්ඡේදයේ තමයි නොවැම්බර් මාසේ 28 තියෙන්නේ. ඒ නොවැම්බර් මාසේ 28 වෙනිදා වවුණු තිව්වලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරලා ඔවුන් සතුව තිබෙන අවි පැහැරගෙන යනවා. ඒක තමයි සහරල්ලා විසින් ඇති කරලද පළමු ප්‍රහාරයේ පළමු ඝාතනය. හැබැයි එහි පරීක්ෂණ සහරල්ලා දිසාවට යොමු වෙනවා වෙනුවට හිටපු එල්ටීටි ක්‍රියාකාරකකින් දෙසට පැටවීම සඳහා කවර හෝ කෙනෙක් ප්‍රයත්නයක් දරලා තිබෙනවා. ඒ ප්‍රයත්න දැරුවේ කවුද? මොකද වවුනතිව ප්‍රහාරයේ සහරල්ලාගේ පළමු පොලිස් නිලධාරීන් වෙත එල්ල කරලද ප්‍රහාරය. ඒ පිටිපස හරීම පරීක්ෂණ ගියා නම් අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ ප්‍රහාරය සිදුවන්නේ නෙවෙයි. එහෙනම් ඒ හිටපු එල්ටීටි ක්‍රියාකාරකකින් වෙත පැවරීම සඳහා හිතාමතා කවුරු වරි මේ පරීක්ෂණ විනාතකට යොමු කරාද? ඒක පිළිබඳව පිළිතුරක් ලබා දිය යුතු. දෙක මේ ප්‍රහාරයේ සිදුවීම පිළිබඳ ජාත්‍යන්තර විවිධ ඔත්තු සංවිධාන විසින් තොරතුරු ලබා දෙන ලබු. හැබැයි ජාත්‍යන්තර ඔත්තු සංවිධාන විසින් තොරතුරු දුන්නේ ඉන්දියාව විසින් තොරතුරු ලබා දෙනු ලැබුවේ ඉන්දියාවේ සිදුවීමක් පිළිබඳ නෙවෙයි. ඉන්දියාව විසින් තොරතුරු ලබා දෙනු ලැබුවේ ලංකාවේ ක්‍රියාවලියක් පිළිබඳ. එහෙනම් ඉන්දියාවට එමතර ඉන්දියාවේ ඔත්තු සේවාවන් එම තොරතුරු ලබා දිය යුතු වන්නේ ලංකාවේ කවුරු හෝ කෙනෙක්. මොකද මේක තමිල්නාඩුවේ සිදු වෙච්ච සිදුවීමක් නම් තමිල්නාඩුවේට අපිට කියන්න පුළුවන්. හැබැයි ලංකාවේ සිදු වෙච්ච සිදුවීමක් ඉන්දියානු ඔත්තු සේවාවන් විසින් ලංකාවට වාර්තා කරනවා නම් ඉන්දියානු ඔත්තු සේවාවට එම තොරතුරු ලැබෙන්නේ ලංකාවේ. එහෙම නැතුව මේ ලැබෙන්නේ. එහෙමනම් ඒ තොරතුරු දෙස බලපුවහම ඒ තොරතුරු ලබා දෙමි තාම සමීපතම තොරතුරු වෙනවා. ඔහුගේ ඩිටි කාඩ් නම්බර්ස් 21 වෙනිදා පහරය සිද්ධ වෙන බව. ඒ කියන්නේ 20 වෙනිදා රාත්‍රියේ වෙන තොරතුරු තිබෙන්නේ 21 වෙනිදා පහරය සිද්ධ වෙන බව. එදා පාන්දර වෙන තොරතුරු වල තියෙන්නේ පල්ලිවල තමයි පහරය සිද්ධ වෙන බව. මොටර්සයිකලයක් අප්‍රේල් මාසේ 16 වෙනිදා කාන්තම් කුඩිවල පුපුරාගත් බව සමීපතරු. හැබැයි ඒ තොරතුරු වලින් වැදගත් තොරතුරු කීපයක් තිබෙනවා ප්‍රහාරයේ වළක්වාගත හැකි. මෙවැනි සමීපත තොරතුරු ලැබුණා නම් ප්‍රහාරයේ වළක්වා ගැනීමට සරිල ඉතාම සමීපතරු. ඔවුන් බත්තර මුල්ල ප්‍රදේශයෙන් සපත්තු බෑග් ආදී ප්‍රහාරයට අවශ්‍ය වෙන උපකරණ මිලදී ගන්න. ඇයි ඒ තොරතුරු එන්නේ නැත්තේ? ඔවුන් පානදුර ප්‍රදේශය ගිහිල්ලා නිවාසනයක් ගන්නවා. ඇයි ඒ තොරතුරු එන්නේ නැත්තේ? ඔවුන් පානදුර ප්‍රදේශය ගිහිල්ලා මේ පිපිරීමට අවශ්‍ය වෙන බෙහෙත් පුපුරන ද්‍රව්‍ය සරසුම් කරනවා. ඇයි ඒ තොරතුරු එන්නේ? ඒක පරීක්ෂණය හරහා පිළිදරව වී යුතුයි. මෙවැනි සමීපතම තොරතුරු ලැබුණා නම් ඇයි මෙවැනි තොරතුරු ගලාගෙන ආවී නැත්තේ? ඒක අතිවැදගත් මේ පරීක්ෂණයේ. අපි කිව්වා ඒක පරීක්ෂණ කළ ඉදරව කරන්න. ඇයි මේ තොරතුරු ආවේ? තුන්වෙනි කරුණ හැටියට අපි විසින් ඉදිරිපත් කරා තාජ් හෝටලේ බෝම්බ පුපුරවා ගන්න ආපු ජමීල් කියන පුද්ගලයාට බෝම්බ පුපුරවා ගන්න බැරි. ඉන්පසු ඔහු දෙහිවල ප්‍රදේශයේ ලැබුම් මහලක ගිල නතර වෙලා මුස්ලිම් දේවස්ථානයකට ගිහිලා යාඥා කරනවා. මුස්ලිම් දේවස්ථානයේදී ඔහු පිළිබඳ සැකයක් ඇති වෙලා එහි ඉන්න මුරකරු ඔහු ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරාට පසුව ඔහුගේ බිරිඳට දුරකථන ඇමතුමක් අරගෙන නෑ ඔහු මේ සාමාන්‍ය කෙනෙක් කියලා තහවුරු කරාට පසුව නිදහස් කරනවා. ඊට ටික මොහොතකට පසුව එතන ජමීල්
ताज होटले बोम्बे पुरा गनत ने देही वाले लगुम हलप पुरा गनत ने है बे बुद्धियां से निलदारी जमील की गिदर या कोहम दिया एना जमील सा राज्य तु सेवा संविधान अतर सबद तावी मत हतर भी निकाम मिम प्रहारे आईएस आईएस संविधान टा बार गन्न केला में ही दंग खता कर पके नाट दुर्गतने हम तुम्हारे दीले का बार गन्न केला की वे काउ में करों टिकिया तो में करों टिको है अगर ताम आप ही इतना ही आते मुले ले हागन पूरा नहीं होगी मामे क्या ना दंने मुकत अपेरटे बलवो मारुन विनुविन इवेनी देश सिद्धु बनवा नाम आप कवर रटक द जीवत तेरे के लिए कल